සාමාන්‍යයෙන් ගහස්පති අරණම දෙවිනියට විශාලයි ගහයා මේ සෙනසුරු ගහයා පුතුයි වගේ 815 ගුණ විශාලයි මෙයාගේ මාරුවලට තමයි අපි බය වෙන්නේ ඇයි මෙයාගේ මාරුවලදී තමයි මිනිස්සුන්ට හිරිහැර කරදර වෙන්නේ ඒ රාස්තකවලදී වෙන්නේ ශල්ල කර්ම හදිසි අනතුරු මරණේ රෝගාබාධ දික්කසාදවීම් දනහානි මේ වගේ දේවල් වෙනවා අඩු ගානේ තමන්ගේ මරණය නොවුනත් යන රාශියට සම්බන්ධව හතර දින සුරු යනකොට මවට හානිදායකයි දහයේ පියාට හානිදායකයි රැකියාවට හානිදායකයි ඒක නිසා මෙන්න මේ ඒ රාස්තකට මොකද්ද කියලා මම අද කියලා දෙන්නම් මුල්ම වැඩසටහනේ අපි කරා නමුත් මේ නෑ ගොඩ දෙනෙකුගේ ඉල්ලීම මේකයි මේකනේ තියෙන ප්‍රශ්න ගොඩක් අයට මේ ප්‍රශ්න ඇති වෙන්නේ ඒ රාස්තක අට නිසා රාශි 12යි තියෙන්නේ මේ රාශි 12න් අටක අපිට අපල කරනවා ඒ රාස්තක අස්තක කියන්නේ අටක එහෙනම් රාශි 12ට අවුරුදු 30ක් ගත වෙන සෙනසුරුවට යන්න එහෙමනම් අපි දන්නවා අවුරුදු දෙකම ආරක් තුනක් අතර කාලයක රාශියක ඉන්නවා මෙන්න මේ සෙනසුරු ග්‍රහයා ඕනෑම ලග්නයක 12 1 2 යනකොට ඒ රාස්තක 3යි අපි යකොට කියන්නේ 7 අවුරුදු 6 මාසෙ ලග්න රාස්තකය කියලා මේ දනුලක්නකාරයන්ට ඔබ 2014 නොවැම්බර් 2 උදා වුණා දනුලක්නකාරයන්ට අවුරුදු 7 මාසක් ඒ රාස්තක තියෙනවා ඊළඟ ඒ රාස්තක 3 ඇති වෙන්නේ චන්ද්‍රයා මුල් කරගෙන ආ චන්ද්‍රයා මුල් කරගෙන චන්ද්‍රයන් 12 චන්ද්‍ර රාශිය චන්ද්‍රයන් දෙවැන්න යනකොට ජම්මේ රාස්තක කියලා තුනක් ඇති වෙනවා එතකොට ඒ රාස්තක 6යි සෙනසුරු 7ට 8ට පැමුණාම අපි කියනවා අෂ්ටමේ රාස්තකය ඔක මේෂ ලග්න හිමියන්ට තමයි මේ දවස්වල තියෙන්නේ 2017 ජනවාරි 27 වෙනිදා වෙනකම් ඔක බලපානවා ඊළඟ ඒ රාස්තකයේ තමයි චන්ද්‍ර අෂ්ටමේ රාස්තකය චන්ද්‍රයාගෙන් 8 වෙනි සෙනසුරු ගමන් කිරීම මේ ගැන වැඩ සමහර ජ්‍යොතිර්වේදීන් ගණන් ගන්නෙ නැහැ දන්නෙත් නැහැ මෙන්න මේ 8 මූලික වෙලා තමයි සෙනසුරුගේ රාස්තකට සෑදෙන්නේ ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිතුමාගේ උනත් ඔය චන්ද්‍රස්තමේ රාස්තකයේදී තමයි එතුමා පරාජයට පත් වුණේ. ඒ රාස්තකයේ එච්චර හොඳ එකක් නෙවෙයි යවනාචාරීශ්වරයන් කියපු පරිදි රැකියාව රජකම හිමි වෙන ඒ රාස්තකයක්. ඒ රාස්තකවලදී මං කියපු දේවල් සිද්ධ වෙනවා ඒකයි අපි බය. අපි අනෙක් ග්‍රහ මාරු වලට බය වෙන්නේ නැහනේ. සෙනසුරු මාරුවක් වුවම බය වෙනවා. මොකද ඒ වෙනුවෙන් ශාන්ති කර්ම පද්ධතියක් නිර්දේශ කරලා තියෙනවා. ලොවට දිව්‍ය ඥාණය මේ ශාස්ත්‍රයේ දුන්න වගේ ආයුර්වේද ශාස්ත්‍රය සහ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඒ වගේම යంత్ర මන්ද විද්‍යාව සෙනසුරු අපල වෙනුවෙන් යంత్ర මන්ද විද්‍යාව හඳුන්වලා දීලා තියෙනවා අස්සමානක ඉසුරයන් වහන්සේ. එහෙමනම් මේ ඒ රාස්තක වලදී අනුගමනය කරපු අනුගමනය කළ යුතු ශාන්ති කර්ම පද්ධතියක් තියෙනවා. කලින් ජම්මපත්‍රය පරික්ෂා කරගෙන අවශ්‍ය පිළියම් ටික දාගත්තා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. සමහර පුද්ගලයෝ ඉන්නෝනේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ. කවදාවත් මොකුත් වෙලා නැහැ ඒ රාස්තකයක් ආවද නැද්ද කියලා දන්නේ නැහැ. දැන් මේ ඒ රාස්ත්‍රක අපල වලින් වැඩියෙන්ම බලාත්මක ඒ වැඩියෙන්ම ග්‍රහ අපල හැටියට අපට පුද්ගලයන්ට බලපාන්නේ සෙනසුරු ඒ රාස්ත්‍රකයේද එහෙම නැත්නම් තවත් වෙනම ඒ රාස්ත්‍රක තියෙනවද? වෙනම ඒ රාස්ත්‍රක කියලා එකක් නැහැ. සෙනසුරුට තමයි මේ රාස්ත්‍රක අටයි අර මම කියපු විදියට විවාහ ප්‍රමාද කිරීමයි මොයේ උක්කමට අධිපති ග්‍රහය තමයි සෙනසුරු. සෙනසුරු කියන්නේ මහල්ලේ පෙරහැළිය ඳගත්තු මෙයා කැමති නැත් කිසිම කෙනෙක් හොඳින් කාලා බීලා ලස්සනට ඇඳලා හොඳ භාර්යාවල් එක්ක හොඳ වාහනවල ගිහිල්ලා ඉන්නවට කැමති නැහැ. එයා කියන්නේ මම හිඟන්නේ කකුල කැඩිච්ච මම වගේම ඉඳපන් කියන එක. ඒක නේ මිනිස්සුන්ගේ කකුල් අතපය කඩලා දාන්නේ වාස්තකේදී. වාහන අනුතුරට ලක් කරන්නේ. කදික්කසාද කරලා දාන්නේ මිනිස්සු විවාහය කඩලා. සාමාන්‍යයෙන් මේ සෙනසුරු ලැබුවම අනිවාර්යයෙන්ම අවුරුදු 7ක් අපි ඒ ගත කරන්නේ. නෑ සෙනසුරු ලැබුව පමණින් ඉන්නේ නෑ බොහොම හොඳ ප්‍රශ්නයක් මහත්මයා. සෙනසුරු ග්‍රහයාගේ මහා දසාවක් අතුරු දසාවක් තියෙන්න ඕන. එයාට ආණ්ඩුකාර පදවියක් තියෙන්න ඕන. සිකුරුගේ බුදගේ ගුරුගේ මහා දසා යනකොට මේ රාස්තකවල සෙනසුරුට මොකුත් කරන්න බෑ. දැන් හිටපු ජනාධිපතිතුමාට දැන් ජනාධිපතිතුමා දුරන්නේ නෑනේ මොකුත් කරන්න බෑනේ. ඒක නෙවෙයි මේ දැන් ඉන්න ආණ්ඩු පක්ෂෙන් කෙනෙහිලිකම් කරන්න යන හැම විදියටම. ඒ වගේ තමයි ඒකත්. Tamanට බලේ තියෙනකොට තමයි ඔක්කොම වැඩ. සෙනසුරුට ආණ්ඩුකාර පදවියක් නැතුව සෙල්ලම් දාන්න බෑ. වැඩ පෙන්නන්නේ.